අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු රාත්‍රියේ 7:00න් ඔබ හමුවෙන මම සාරංග පතිරණ. මම තිලේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ඒකාබද්ධ විපක්ෂයේ පිළිබඳ නිවේදනය තමගේ පෞද්ගලික මතයයි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කියයි. නිටඹුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකින් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින්ගේ විකට අනුරූ හමුවේ. අද සිට කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළු වීම තහනම් කරමින් ඒකාබද්ධ විපක්ෂයට සහ ළංගම වෘත්තීය සමිතියට තහනම් නියෝගයක්. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම පිළිබඳ පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. ඒකාබද්ධ විපක්ෂ යන වචනය සම්බන්ධයෙන් තමන් නිකුත් කළ නිවේදනය තම පෞද්ගලික මතය බව පාර්ලිමේන්තු ප්‍රෙස් සංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසනවා. ලේකම්වරයා මේ අදහස් පළ කළේ අද අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දවසේ පුවත මේකේ මම ප්‍රධාන ශීර්ෂය හැටියට දක්වන්නේ උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු නොතබනු නෙවෙයි මාධ්‍ය නිදහස වෙනුවෙන් තමයි මම මේක ඉදිරිපත් කළේ හැබැයි මතයක් ආවේ ඒ තුනට එරෙහිව ඉදිරිපත් කළා වගේ නියෝගයක් හෝ වාරණයක් තිබුණ නැහැ ඇයි මේ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන්ම කිව්වේ කියන එක ඇතුලේ ඒ අය මගෙන් අහන්න උත්සාහ කරනෝ මේක ඇතුලේ යම් දේශපාලනික අවශ්‍යතාවයක් තියෙනවද කියලා සැබවින්ම නැ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ ඇමතිතුමා හෝ නියෝජ්‍ය අමතිතුමා හෝ මේ කිසි කෙනෙක් මේක දන්නේ නැ මම කියන්නේ පාර්ලිමේන්තුවේ එහෙම පිළිගැනීමක් කරපු නැති තත්වයක් ඇතුලේ නිශ්චිත ලියාපදිංචියක් නැති තත්වයක් ඇතුලේ අපි මේ නම පාවිච්චි කළොත් ඉස්සරහට අපිට මුණ දෙන්න වෙන තත්වයක් පිළිබඳ මගේ කිසිම ගැටලුවක් නැ ඒ ඒකාබද්ධ විපක්ෂයේ කියන කණ්ඩායමත් එක්ක හෝ ඒ මන්ත්‍රීතුමන්ලා එක්ක හෝ ඔවුන්ගේ දේශපාලනය හෝ ඔවුන්ට මාධ්‍ය ප්‍රචාරණය ලබා දීම හෝ ඒ කිසිම ගැටලුවක් නැහැ මම කිව්වේ ඔබ ඒ පදේ පාවිච්චි කරනවා නම් සාධාරණ උත්තරයක් හදා ගන්න ඕනේ තියෙන්නේ ඇත්තම කතාව අපි දන්නවනේ එහෙම ඒ පිළිගත්තු තත්ත්වයක් නැති නිසානේ මේක උද්ගත වෙලා තියෙන්නේ ඔබ හරියට කියන්නේ ඒකපද විපක්ෂයේ කියන මමි හඳුන්වන්නේ නැතුව මේ විදිහට අපි හඳුන්වන්නේ මොනවද ඒක ඔබ තීරණය කරන්න මගෙන් කිසිම නියෝගයක් හෝ වාරණයක් නැහැ ඔබට මේක පයි කියලා කියන්න පුළුවන් නෑ අපි කියන්නේ නැහැ මං එපා කියලා අන්න ඒක තමයි මේ ප්‍රශ්නේ මම කියන්නේ නැහැ එපා කියලා මට ඔබ කියන්නේ මේකේ ටොක්කක් තියෙනවද කියලා. එතකොට අපිට මේ අලුතෙන් ඇදලා තියෙන යහපාන ආණ්ඩුව අපි දන්නේ ආණ්ඩුව අපි දන්නේ රජයේ විතරයි. යහපාන රජයේ යහපාන ආණ්ඩුව නෑ ඇත්තටම ඒ එතනත් එහෙම කියවෙනව නම් මම ඒත් කියන දැන් එහෙම එකක් ඒගොල්ලෝ බැනර් එකක් කරගන්න නෑ. යහපාන රජය කියන එකක් කරගන්න නෑ. දැන් සමාජගත වෙලා තියෙනවා. මම නැවත ඔබට කියනවා අන්න ඒක ප්‍රශ්න කරන්න මාදි. යහපාලනේ කිව්වට මේක යහපාලනේ තියෙනවද කියලා. මේ අතර මේ පිළිබඳව අද විවිධ අදහස් පළ වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයෝ මේ ලේකම්ෝ ඉන්නේ මේ ජනමාධ්‍ය කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා උපදෙස් දෙන්න හෝ ව්‍යංගාර්ථයෙන් ඔවුන්ට තර්ජනය දාන්න නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය කියලා මේ නිවේදනයේ වෙන එකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක රාජ්‍යයට සම්බන්ධ කාරණයක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු මේ පක්ෂ සමාජිකව බෙරගන්න ඕන මිසක් ජනමාධ්‍ය අමාත්‍යාංශයට අමාත්‍යාංශයේ ලේකම් වලට අයිති කාරණයක් නෙමෙයි. ඒකෙම පේනවා ජනමාධ්‍ය පිළිබඳව කටයුතු කිරීමේ දැක්ම කොතරම්ද කියලා ආණ්ඩුවේ දැන් ඒකාබද්ධ විපක්ෂය කියලා මේගොල්ලෝ පාර්ලිමේන්තුවේත් කතා කරනවා හැමතැනම කතා කරනවා පන්සල් වලත් කතා කරනවා එතකොට කටවන් හිටියේ මොකද දැන් මේක පටන් ගත්ත වෙලාවම මේක ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ මේක සම්පූර්ණ මාධ්‍ය මර්ධනයක තව ස්වරූපයක් මේ වගේ බාල වැඩ කරන්න බෑ මම බාල වැඩ මම දැක්කා ඒකාබද්ධ විපක්ෂය කියන වචනෙට මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහෙම ඉල්ලීමක් කරලා තිබ්බා මාධ්‍යවේදීන්ගෙන් කියලා ලොකු ආන්දෝලනයක් ඔබතුමාලට මතක ඇති එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායම එකතු වෙලා පොදු විපක්ෂය කියලා නම දාන ඒ වෙලාවේ මාධ්‍යයට මෙව තහනම් වෙලා තිබ්බ. පහුගිය කාලේ රාජපක්ෂ මහත්තයාට විරුද්ධව කවුරු හරි වචනයක් කතා කරුවොත් මොකද ටීවී වල දාන්නේ? බීක් බීක් කියලා දෙපාරක් ගහනවා. දැන් ඒකාබද්ධ විපක්ෂයේ කියන එක ටිකක් අමිහිරි නම් ඒක දාන්න අකමැති නම් පීක් 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 කියලා තුන් වතාවක් ගහලා දාන්න. එතකොට වැඩේ ඉවරයි. දේශපාලන වශයෙන් ඒකාබද්ධ විපක්ෂය කියලා ඒගොල්ලන් දේශපාලන කටයුතු කරද්දී
නමට බය වෙන අය නෙමෙයි අපි. මේක මේ අලුත් දෙයක් නෙමෙයි. ඉල්ලීමක් විතරයි කරලා තියෙන්නේ නියෝගයක් නෙමෙයි කියන එක පැහැදිලිව මාධ්‍ය ඇමතිතුමත් කියලා තිබුණා. දේශපාලන උවමනාවන් මත මාධ්‍යයට නියෝග නිකුත් කරන ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වහා එම දුරෙන් ඉල්ල අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ලේකම්වරයාගේ ප්‍රකාශයේ පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනේ තමයි ලෝක කම්කරු දිනය සමරන යෝධතම රැළිය කඩකපල් කිරීමේ අදහස. පාර්ලිමේන්තුවේ ඉන්න 50කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාව ඒකාබද්ධ විපක්ෂය යටියට කතානායකතුමත් පිළි අරන් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවත් පිළි අරන් තියෙනවා. ඒක රටත් පිළි අරගෙන තියෙනවා. ඒක නොදන්න කෙනෙක් ලංකාවේ මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ෙන්ට ඉන්නවා නම් ඒ ගැන අපට ඇත්තේ කනගාටුව ඉල්ලාස්වි යා යුතුයි කියන එක ඒකාබද්ධ විපක්ෂය තා පැහැදිලිව කියනවා. ඉල්ලාස්වි යුතු නැහැ. වහාම මානසික රෝහලකට ගිහිල්ලා බෙහෙත් ගන්නවා නම් හොඳයි කියලායි මං කියන්නේ. අපි රට පුරා පහුගිය දවස්වල පොල් ගැහුවේ වෙන කාටවත් හානියක් කරන්න කියලා නෙමෙයි. ඒකම වස් කවිතුණකුත් කිව්වා. ඒකේ අවසාන පදයේ තියෙන යවන් ඒකා වියරු විලසින් කිය. දැන් ඒක කෙරෙනවා. පුළුවන් නම් මම අභියෝග කරනවා මාධ්‍ය ආයතනවල ඒකාබද්ධ විපක්ෂය කියන වචනේ නවත්තන්න පුළුවන් නම් කටයුතු කරන්න කියලා. අපි ඒකාබද්ධ විපක්ෂය කියලා කතා කරනකොට මොකක් කියලාද ඔබතුමාලා ලියන්නේ? राज्य අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කළා ව්‍යාපාරික කටයුතු වලින් රජය නිදහස් වීම මේ කොන්දේසි සියල්ලට අස්සම් කරලා තමයි මූල්‍ය අරමුදලෙන් මේ මුදල ලබා ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගුණවර්ධන මහතා අදහස් පළ කළා. දැන් කියලා තියෙනවා මේ දෙවෙනි දේ ඉඳන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හමුදා ආරක්ෂාව ඉවත් කරනවා කියන එතුමා සමග පමණයි LTT ඩයස්පෝරාව ඇතුළු අනිත් අය වෛර කරන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම මේ රජයේ බාරගත යුතු වෙනවා. එක්සත් ජාතික පක්ෂ මේ රැලියට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ රැලියට සෙනඟ ගේන්න එක සංවිධායකයෙකුට ලක්ෂ 5 ගානේ දීලා තියෙනවා. කොළොන්නාවේ පෙට්‍රෝලියම් එකේ පියල් 10000 පඩියට ඉන්න අනිවාර්ය කළා ආවත් පත්වීම් ස්ථිර කළා දෙනවායි කියලා. ඉතින් මේ මිනිස්සු යනවා. මේ අතර සිය ආසන සංවිධායක ධුරය අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. ජනතාව නැති සංවිධායක ධුර වලින් මට වැඩක් නැහැ. බෙන්ත රැල්පිටියේ ජනතාව කිව්වොත් ඒගොල්ලෝ යන්නේ කිරුළපනට කියලා. මං ඒ අයට නායකත්වය දීලා ඒගොල්ලොත් එක්ක යනවා. සම්පූර්ණ වගකීමෙන් මම පොදු විපක්ෂයත් එක්ක දැන් ඒ වචනේ පාවිච්චි කරන්න බෑ නේද? जन भीतिका जनयाम अभियोग राजपक्षन මේ අතර ගම්පහ පස්යාල බටලිය ප්‍රදේශයේ රජයට අයත් අනුරු නිෂ්පාදන සහ අලෙවි සැලක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් පිරිසකගේ රුව ඔලුබක්කන් ලෙස භාවිත කිරීම සඳහා සකසන බවට ලද තොරතුරක් මත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි ගොස් නිරීක්ෂණය කළා. මැයි පෙළපාලියේ යම් ලෙසකින් හරි මේ රූප භාවිතා කළ මේ ආයතන ප්‍රධානීන් සියලු දෙනාම වක් කියන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන ඇමැති අකිල විරාත් කාර්යවසන් වක් කියන්න ඕනේ. රාජ්‍ය දේපළ අවභාවිතා කරන මේ දුර්දාන්ත ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ සේවක සංගමේ සමාජිකින්ට මේ පළමුවනදා නාරහම්පිට ශාලිකා ක්‍රීඩාංගණයට ඇතුළු වීම වළක්වාලමින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ පැමිණිල්ලක් මත නාරහම්පිට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒකාපති විපක්ෂයේ ඩලස් අලහපෙරුම දිනේෂ් ගුණවර්ධන උදේ ගම්මන්පිල විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින්ටත් සමස්ත ලංකා මෝටර් රථ සේවක සංගමේ සභාපති DM ජයසිංහ මහතා සහ එම සංගමේ සමාජිකයින්ටත් අද සිට දින 14ක කාලයක් ශාලිකා ක්‍රීඩාංගණ ඇතුළු වීම තහනම් වෙනවා.
එක්සත් ජාතික පක්ෂය දිනවීමේ අසල්වැසි රාජ්‍යයක කුමන්ත්‍රණකාරී කොන්ත්‍රාත්තුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බාරගෙන ඇතැයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාද එක්ව සිටියා. මේ වෙනකොට බස් අත 2300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රැලියට එන්නේ. මේ පළවෙනිදා පැවැත්වෙන රැලිය කිරුළපනත් එක්ක තරඟයක් නෙමෙයි අපිට තියෙන්නේ. BRC පිටියේ තියෙන මේ රැලියත් එක්ක නෙමෙයි අපිට තරඟේ තියෙන්නේ. හැබැයි අපි මේ සෙනගෙන් නෙමෙයි මේ පක්ෂයේ ඉදිරි ගමන තීන්දුවෙන්. ඒකට හොඳම උදාහරණය තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ඉන්න කාලේ සෙනගේ එකතු කරන්න බැරිම කාලෙක පක්ෂ මුලස්ථානයේ දෙවෙනි තට්ටුවේ තමයි 250යි එකතු කරගත්තේ බොහොම අමාරුවෙන් එලා ඉවත් වෙලා ගියා. අලුත් පක්ෂය හැදුවා. නායකත්වයන් හොයාගෙන ගියා. හැබැයි මොකද උනේ? ගියපු අය ඔක්කොම අහපව් ආවා. මේ ළඟ හොඳම උදාහරණ අලුත් පක්ෂ හදාන ගිල්ල කොහෙද ආණ්ඩුව පිහිටුවේ? එහෙම පිහිටවලා නැහැ. එහෙම පිහිටවන්න හම්බෙලත් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඳහන ඉතා බලවත්. බැසිල් රාජපක්ෂ මහත්තයා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තු ඉටු කරනවා. ඔහු අසල්වැසි රාජ්‍යයක කොන්ත්‍රාත්තු බාර අරගෙන තියෙනවා. ඒ වැඩේ කරන්න ඒ සඳහා ලැබිලා තියෙනවා මුදල්. කිරුළපනේ මැයි රැලියට සෙනග ගේන්න ගිහිල්ලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට බෙදන්න. බැසිල් රාජපක්ෂ මහත්තයාට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු කරවල ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදලු. දැන් මේක උණයින් පස්සේ තියෙන විනය පරීක්ෂණයට මුහුණ දුන්නාම ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා ආරයිට් අපි ඔය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලීඩර් දැම්ම. දැන් අපි මොකද කරන්නේ? අපි ස්වාධීන මන්ත්‍රී අපි යනවා එක්සත් ජාතික. අපි දන්නවනේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව පෙරතුණාම කොහෙද හිටියේ කියලා. ඇමරිකාවට ගියා. සර්වජන රාජ්‍යයෙන් දැන් අපි වටේ දැන් අපි ඔබ කිව්වා ඉතින් ඔයා ඉතින් මගේ ළඟ කෙනෙක් නම පේන්නේ ඒ වගේ තමයි. අභියෝගයක් කරමු. හෙට සූදානම් මහින්ද රාජපක්ෂ මහත්තයා ගාල්ලේ රැස්වීමට එන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයයි ওই මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කරනවා නම් ඉවත් වීම තුල එන්න පුළුවන් කියලා මම හෙට අයින් වෙන්නේ. මේ අතර මීගමුව පෙරේමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් මේ දින සූදානම පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කළා. මේදින රැලියේ ඉතාමත් ඉහළින් පැවැත්වෙනවා. විශාල ජන සහභාගිත්වයක් සිද්ධ වෙනවා. කම්කරුවන්ගේ නියෝජනය වෘත්තීය සමිති නියෝජනය සහිතව මේ රැලිය පවත්වන්න සීලු පීවර අරගෙන තීන්දුවක් ගනි. කවුරු හරි ගිවිසුමක් ගහගෙන ඉන්නව නම් පක්ෂයක් හදන්න. පක්ෂයක් හදන්න ඉතින් අපි කොච්චර සාකච්ඡා කරත් වැඩක් නැහැ. ඔය කොහොම ගියත් අපි දන්නවා මේ පැත්තේ ඉන්න ඒගොල්ලන්ගේ හිත තියෙන්නේ ගාල්ලේ කියලා. මේ පැත්තට සම්බන්ධ වුණාට ඒ අය පෞද්ගලිකවත් මට කතා කරලා කියන්නේ පක්ෂය කැඩුණොත් පරදින බව දන්නවා. එහෙම වුණොත් අපි මේ පැත්තට එනවා කියන එක තමයි. මේ අතර ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද පෙරවරුවේ ගාල්ලේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අවධානය යොමු වී ඇත්තේ ගල්ලේ දී පැවැත්වීමට නියමිත මේ දින රැලිය සාර්ථක කර ගැනීම සහ පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස තවදුරටත් ඉදිරියට යාම පිළිබඳවයි. කිරුළපන මැරැලිය පාත්වන්නේ කම්කරු ජනතාව වෙනුවෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පස්වරුවේ පැවැතුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ කොහොමද කම්කරු දිනය ගැන හඳන ගන්න කියන සමහර කට්ටිය කිඹුල් කඳුළු හලන. දැන් එහෙම කණ්ඩායමක් තමයි පළවෙනිදට යන්න හදනවා මේ කිරුළපන. ඒක විගඩම් මැයි දිනය. ඒ මැයි දිනේ පෙන්වන්න හදන්නේ කම්කරු ජනතාව නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම පෙන්වන්න හදන මැයි දිනයක් ඒක. එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නෝනේ මේ දවස්වල එළියට. මෙච්චර කාලෙ හිටියේ එයා තිරේ පිටුපස. කවුද? සුපර්මෑන් බැසිල් රාජපක්ෂ. දැන් එයා තමයි මේක බාර අරගෙන තියෙන්නේ. මට යාව දැක්කම අර සින්දෝකුත් මතක් කරනවා වෙස්මුණු බැඳන් ආවට අපි නෑ ඕකට රැවටෙන්නේ කියලා. මේක රටේ මිනිස්සු දන්නවා. මොකටද එන්නේ කියලා සුපර්මෑන්. මම මතක් කරලා දෙන්න කැමති විමල් වීරවංශ මහත්තයෝ කලිසමක් ඇඳගෙන ওই වේදිකාවේ බැසිල් මහත්තයත් එක්ක එකට හිටගන්න. ජනවාරි 21 වෙනිදා 2015 විමල් වීරවංශ මහත්තයලා කිව්වා මේ ආණ්ඩුව පෙරදුන්න මූලික හේතුව උනේ බැසිල් මහත්තයා නිසායි. FCID ට විශේෂ සාකාවක් මැයි පළවෙනිදට දාගත්තා නම් එහෙම කිරුළපනදී ගොඩක් හුරු ටිකක් අල්ලගිනීමේ හැකියාවක් එතනක් තියෙනවා. අමාත්‍ය පී හැරිසන් මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ රැලි සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ තියෙනවා කිරුළපන තියෙන භූමිය. මේකේ පළල තියෙන එක මීටර 50යි. දිග තියෙන මීටර 200යි. මෙන්න මහා ජන රැලිය පවත්වන ස්ථාන. මේ හුණ්ඩුවක් විතර. එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනේ තියෙන කැම්බල් පිටිය. මේක බුසලක් විතර ඇති. කිරුළපන රැස්වීම කාගේ වුමනාටද මේ තියන්නේ?
බැසිල්ට කිරුළ පලන් දන්. බැසිල් රාජපක්ෂ ඊළඟ අගමැතිවරයා කරන්න. මැතිඅමතුරු කීප දෙනෙක් සහ තවත් කණ්ඩායමක් එකතු වෙලා රහසිගත සාකච්ඡාවක් කොළඹදී පවත්වලා තියෙනවා. මහින්ද රාජපක්ෂටත් හොරෙන් තමයි මේ සාකච්ඡාව තියලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ඇති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට හැරලා ගිහිල්ලා තියෙනවා. අද රාජපක්ෂ පවුල ඇතුළේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ කාල බෝම්බය පුපුරන්න පටන් ගන්නේ මැයි දිනෙන් පස්සේ. महानुवर देलतुर प्रदेश इदिकल रन्केत्गम आदर्श गम्माने विरुत्तिकिरी म्यवस्तावट एक्तुमीन अमात्य साजित प्रेमदास महताद मैदीने संबांदेन दहस्पलकला बोहो देने कता करनो अपी अरहे यानवाद निहाट यानवाद अरहे टकियोत हुंदद निहाट कियोत हुंदद मंकीनो पहदिलीवम जनतावट तीनो कम करु दिने यंडो न तेन तीन्दु करन्न हुंद अवस्ताव होर गुहावट यानवाद එහෙම නැත්තම් හොඳ ගුහාවට යනවාද කියලා. හොර ගුහාවට යනවනම් යන්න කිරලපනට හොඳ ගුහාවට යනවනම් අනිවාර්යෙන්ම කැම්බල් පිටියට පැමිණෙන්නේ කියලා ඔබලාට මතක්. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගයේ කිරුළපනදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මෑරෙලි පක්ෂව පළවුව දහස් කීපයක් මේ මොරටුව මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 19ක් ඉන්නවා 13 දෙනෙක් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සංවිධානය වෙනවා මෙවර මැයිපෙළපාලිය කිරුළපනේ ඉතින් අපි සියලුම දෙනා කිරුළපනේට යන්නේ නිකම්ම මන්ත්‍රීවරු 13 දෙනෙක් විදියට නෙමෙයි ගම්මු සියලු දෙනාම එකතු කරගෙන හයිඩ් පාක් පිටියට අපි බස් වලින් ජනතාව එක්රොක් කරද්දී ඒ ජනතාව තමුන්ගේ වාහන වලින් ඊට දෙතුන් ගුණයකින් හයිඩ් පාක් පිටියට එකතු වුණා හැබැයි කිරුළපනේට ඊට යහ ඒ ආපු ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් අනිවාර්යයෙන්ම පැමිණෙනවා ඒකට අරක්කු බෝතලයක්වත් බත් පාර්සලයක්වත් රුපියල් 1000ක්වත් කීයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරනවා අපි පළාත් සභා නියෝජිතයන් 10 දෙනාගෙන් 7 දෙනෙකුත් කිරළපන රැස්වීමට සහභාගී වෙන තීන්දුව කළා තියෙනවා ප්‍රාදේශ සභා 17න් 16ක සභාපතිතුමන්ලා ඇතුළු මාතර දිස්ත්‍රික්කේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 95%කට වැඩි ප්‍රමාණයක් ඒකමතික තීන්දුවක් අරගෙන තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සම්බන්ධ වෙන්නේ 100%ම ගාල්ල රැස්වීම අසාර්ථකයි මොකද ගම් මට්ටමේ සිට ව්‍යාපාරයක දක්වා සියලුම දෙනා මේ වෙනකොට කිරළපනේ මැයි රැලියට යන්න සූදානම් වෙලා තින්නේ ඒගොල්ලෝ මේ කාගේවත් සල්ලි වෙනිවත් වාහන වෙනිවත් එහෙම නෙවෙයි Tamanට යන්න පුළුවන් මොටෝ බයිකෙන් ෆුඩ් බයිකෙන් හරි ඒගොල්ලෝ කිරළපනට එනවා කියලා මේ වෙනකොට අපට ප්‍රකාශ කරලා තිනවා BRC පිටියේ රැව් පිළිරැව් දෙන්නේ රතු මලිලාගේ මැයි රැලිය එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන් ආණ්ඩු නියෝජනය කරන පාර්ශවයක්. ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය කියලා කියන්නේ ආණ්ඩුවේ පාර්ශවයක්. හැබැයි ආණ්ඩුවේ පාර්ශවයන් තුනටම එරෙයි දෙවන්ත ජනගංග ගලන්නේ කිරුළපනට කියන එකත් විශේෂයෙන් මතක් කරන්නට ඕන. අපි සියලු දෙනා දසදාස් ගාණක් එකතු කරලා තව කඩුවේ ආසනය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒක රාශි කරගෙන අපි 12ට පිටත් වෙනවා කිරුළපනේ ඒකාබද්ධ වෘත්තීය සමිති මැයි රැලියට. මොකද ඒක තමයි ආණ්ඩුවට විරුද්ධව ජනතාවට කරන හානි වලට විරුද්ධව හඬ නගන එකම විරුද්ධ පක්ෂයේ තියෙන ප්‍රධාන රැලිය. අපේ පාලිඳුන් ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා උපසභාපතිතුමා මන්ත්‍රීවරු අපි 9 දෙනෙක් ඉන්නවා. අපි 9 දෙනා 7 දෙනාම එකමෙන් අපි සියලු දෙනාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සම්කරු දිනයත් සමග මහින්ද රාජපක්ෂ යුගය පිහිටවන්න අපි කැප වෙනවා. මේ අතර තවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡා වලට එක් වෙමින් ප්‍රකාශ කළේ තමන් ගාල්ලේ පැවැත්වෙන මේ දින රැලියට සහභාගී වන බවයි. අපි කාරුණික ඉල්ලා හිටිනවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබ වැටුණ වලේ අපේ පාක්ෂිකයන් වට්ටන්න එපා කියන එක තමයි අපි මේ වෙලාවේ ඉල්ලා හිටින්නේ. ඔබතුමා ඔය කරන වැඩේ වැරදි කියනක තීරුම් අරගෙන මේ දැන් උනත් අපේ ගාල්ලේ වේදිකාවට එන්න ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැලියට සහභාගී වෙන්න කියලා අපි ගෞරවයෙන් මතක් කරනවා. මම විවෘත අභියෝගයක් කරනවා. අපි ගාල්ලේ යන්නේ නැහැ. අපි යන්නේ කිරළපනේ කියලා උතුරු පළාතේ එක පළස් සභාවේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් හෝ නිලධාරීන් එක්කෙනෙක් මේ දවස් දෙක තුල පුළුවන් නම් ප්‍රකාශ කරන්න කොළේ අහිංසක පළාත් පාලන මන්ත්‍රීලා ඉස්සරහට දාගෙන එයාලා හැංගිලා යටින් ඉන්නවා තමන්ගේ නිලතල බේර ගන්න. ඒක ඇත්ත කතාව. මම තමයි ප්‍රකාශ කරේ 5000ක් කණ්ඩායම් යනවා කියලා. අර එස්සත් ජාතික පක්ෂේ පළාත් පාලන මන්ත්‍රීවරේ අපේ බැඳිච්ච එක්කෙනෙක් ප්‍රකාශ කරනවා බත් බැලියෝ මෙහෙ යනවා කියලා කිව්වා කියලා. එහෙනම් මං අහනවා එස්සත් ජාතික පක්ෂේ නෙමෙයි පක්ෂ විගඩන් හැම එකක්ම කරපු මහින්ද මහත්තයා වටේ ඉන්න ගාමිණී ලොහුගේ කවුද? බැසිල් රාජපක්ෂ කවුද? ජෝන්ස්ටර් පෙනාන්ඩු කවුද? කේලිය රම්පුකැල්ල කවුද? විමල් විරවංශ කවුද? ගම්මන්පිල කවුද? බන්දුරු ගුණවර්ධන කවුද? මේගොල්ලන්ට මොකද්ද අපි කියන්නේ? අර බත් බැල කතාව කියනවනේ. අපේ පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලියටයි මා සහභාගී වෙනවා.
අද නොයෙකුත් දෙනාට නොයෙකුත් මත විශේෂයෙන්ම නොයෙකුත් මාධ්‍ය අන්තිබෙන් නිසා කරන්න පුළුවන් මම මේ ඉදිරිපත් කරන කරුණු සියල්ල දැඩි පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දක්වමි අපි වගකීමෙන් යුතුව කියනවා අතිබහුතරයක් සම්බන්ධ වන්නේ ගාල්ලේ පැවැත්වෙන මේ දින රැලිය සහ පෙළපාලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබාගත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් විශාල ජනතාව සහභාගී වීමට මේ රැලිය අතිශයින් වැදගත් වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මම මගේ ජනතාව සමග යා යුත්තේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ තියෙන මේ දින රැලියට මේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැලියේ එක ඒකාබද්ධ විපක්ෂය කියලා මටත් කිප දෙනෙක් කතා කරා ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් මැතිවරණ කොමසාරිස්වරයා ළඟ ලියාපදිංචි වෙලා නැහැ මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමක් විසින් හදාගත්ත පක්ෂයක් සිහිනයක් පසුපස හඹා යෑමට වඩා හොඳයි යථාර්ථයේ මෙවරත් අපි අනිවාර්යයෙන්ම සහභාගී වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් සංවිධානය කරන ගාල්ලේ පැවැත්වෙන මැරැලිය. අපට පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි හැමදාමත් පක්ෂයේත් එක්ක ඉන්න අය. අපි ඉල්ලා සිටිනවා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමන්ලාගේ genuත් සියලු දෙනාගෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් එකතු වෙන්න. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්ත විජේසේකර මැතිතුමා කියලා තියෙනවා බස් දෙකක් ගන්න බෑ කියලා. මේ පක්ෂය කඩා දාන්න එදා පාඩ බහැපුවයි කියන එක නෙවෙයි ගණන් ගන්න ඕන. අභියෝග කරනවා අපි. මාතර නෙයිල බලන්න බස් දෙක නෙවෙයි බස් 22කට වැඩි එවැගේම දිස්ත්‍රික්කයෙන් අපි බස් 140ක් ගන්න අපි අරගෙනමයි කියලා අනිවාර්යෙන්ම මේ ආයතන ප්‍රකාශ කරනවා. දවැන්තම සංඛ්‍යාවක් මාතරෙන් අපි ගාල්ලට අරගෙන යනවා කියන එක බොහොම ස්ථිර වශයෙන්ම කියනවා. ආණ්ඩු මාරු වෙනකොට නැවත වරක් අලුත් ප්‍රතිපත්ති හදාගෙන යනවට වැඩිය ජාතික ප්‍රතිපත්තියක් හැදුනොතින් ඒක වඩා වැදගත් වෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මම හිතනවා රටේ වෙන්න ඕනේ ඒක කියන්නේ. හැබැයි අපි අපේ පක්ෂීය අනන්‍යතාවය ආරක්ෂා කරගන්න ඕනේ ජාතික ප්‍රතිපත්තිය හැදුනට පස්සේ අපි ඊළඟ මැතිවරණේ ජයග්‍රහණය කරවන්න. විරෝධතා කරුවන් පාලනය කිරීමේදී පොලිසිය කටයුතු කරන ආකාරය නිරන්තරයෙන් චෝදනාවට ලක්වනවා. වෛද්‍යපීඨ සිසුන් ඊයේ පැවතු විරෝධතාව පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ආකාරය සම්බන්ධයෙන්ද මේ වන විට චෝදනා එල්ලවීමින් තිබෙනවා. ඉලක්ක කරලා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා විසුරුවා හැරීමේ උමනාවන් නෙවෙයි හානි කිරීමේ චේතනාවෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරලා තමයි අපේ සහෝදර තුන්දෙනෙක් මේ වෙද්දී රෝහල් ගත කරලා තියෙන්නේ. සිසුන් ඉලක්ක කර කඳුළු ගෑස් උණ්ඩ එල්ල කළේ යයි මෙලෙස පොලිසියට චෝදනා එල්ලවන්නේ වෛද්‍ය සිසුන් පිරිසක් කොළඹදී ඊයේ පැවතු උද්ඝෝෂණයක් විසුරුව හැරී අවස්ථාවේදී. සිසුන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ආකාරය අප කැමරා කාචයේද මෙලෙස සරහන්න තිබුණා. උද්ඝෝෂණ සහ අරගල මැඩ පැවැත්වීම සඳහා පොලිසිය ක්‍රියා කළ යුත්තේ පොලිස් ආඥාපනතේ නියෝගවලට අනුවයි. එහි 18 සහ 19 වෙනි නියෝගවලට අනුව විරෝධතා පාලනය කිරීම සඳහා අවම බලයක් යෙදීමට පොලිසියට හැකියාව පවතිනවා. අවම බලය භාවිතා කිරීමේදී ප්‍රහාර එල්ල කිරීමට හැකි අවස්ථා දෙකයි තියෙන්නේ. බැටින් පොරු ප්‍රහාර එල්ල කිරීම සහ වෙඩි තැබීම. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේදී භෞතිකව හානි වෙන ආකාරයෙන් පොලිසියට ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් ඊයේ විරෝධතාවට සහභාගී වූ සිසුන් පවසන්නේ පොලිසිය චේතනාන්විතව කඳුළු ගෑස් උණ්ඩ තමන් වෙත එල්ල කළ බවයි. විරෝධතා හා පෙළපාලිකරුවන් විසිරුවා හැරීමේදී කඳුළු ගෑස් භාවිත කිරීමට අදාළ නීති රීති පිළිබඳව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතාගෙන් අප විමසා සිටියා. කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරනකොට තුවක්කුවෙන් උඩට තමයි වෙඩි තියන්නේ. උඩින් ගිහිල්ලා තමයි බිමට වැටෙන්නේ. ඩිං ගිහිල්ලා බිමට වැටෙන්නේ හානිය අවම කරගන්න. මේ මැලේසියාවේ විරෝධතා කරුවන් පිරිසක් විසිරුවා හැරීමට එරට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන ආකාරයයි. එහිදී ඔවුන් ප්‍රහාරය එල්ල කරන්නේ කඳුළු ගෑස් උණ්ඩ ඉහළින් යන ආකාරයට. නමුත් ඊයේ පැවති විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ආකාරයයි. මෙම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමේදී ශිෂ්‍යයන්ට තුවාල වෙන ආකාරයෙන් එල්ල කරා නම් එය ඔවුන්ගේ මානහිමිකම් කඩකිරීමක්. ඒ වගේම දෙපාර්තමේන්තු නියෝගවලට පටහැනිව පොලිස් නිලධාරීන් ක්‍රියා කරා කියන කාරණය ඔප්පු වෙනවා. පොලිසියේ මෙවන් ක්‍රියා පිළිබඳව පොලිස් කොමිසම ගන්නේ කුමන පියවරක්ද? ඇති අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවන් ඊ මෙන්ඩිසන මහත්ම මහත්මීන් රජයේ ආරාධනයකට අනුව අද දිවයිනට පැමිණියා. ඔහු දින හතක් පුරා මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත අතර ලබන වසරේ මාර්තු සහ ජුනි මාසවලදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු සැසිවාරවලදී මෙරට සංචාරය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහිත වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැන් තව දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ මෙරට මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින් අමරිකාන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟත්වය පළ කර ඇති අතර අදාළ ණය මුදල සඳහා අවසන් අනුමැතිය එම අරමුදලේ විධායක කමිටුව විසින් ලබන ජුනි මාස මුලදී සලකා බැලීමට නියමිතයි පළාත් පාලන මැතිවරණයේ කල්දමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා ඒ කාලය සහ මාතර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු 18 දෙනෙකු විසින් ගොනුකල පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී හොංකොං බලා පිටත්ව යාමට ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා මුදල් එකතු කරන මෙම යුක්‍රේන ජාතික සංචාරකයා සහ ඔහුගේ කුඩා පුතු මෙලෙස මාර්ගයේ ගමන් කරමින් සිටියේදී අප කැමරාවේ සටහන් වූයේ කිරුළපන ප්‍රදේශයේදී පරිගණක තොරතුරු තාක්ෂණය පිළිබඳ සමීක්ෂණයක් සඳහා මීට වසරකට පෙර මෙරටට පැමිණි මෙම සංචාරකයා සහ ඔහුගේ බිරිඳ වීසා කාලය ඉක්මවා තිබීම හේතුවෙන් මෙවන විට මිරිහානේ පිහිටි ආගමන විගමන රැඳවුම් කඳුරක ජීවත් වන අතර යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ඔවුන් සතුව මුදල් නොමැතිකම හේතුවෙන් යලිත් මෞරට බලා පිටත්ව යාමට නොහැකි වී ඇති බව පවසනවා රටවටා හිරෝ සෝදානම හිරු රාත්‍රී 7න් සමග ගැනීමට පැත්තක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න හිරු රාත්‍රී 9:30න් යලිත් මුණ ගැසෙමු අයබෝවන්